अमेरिकावत् सोवियत रूसियावत् तत्र अभ्यावकाश कटयतु सन्दः शीतल युद्धयक् पवति हटे दशके यदि एम रटवल दिखटम अभ्यावकाश कटयतु वलदि प्रायोगिक प्रश्न रसकर मोन देन सिद्ध वुना एम गटलु अतरिन एकक् तमै गगनगामीन्ट अभ्यावकाशयेदि सह विनत् ग्रहलोकयन् अतर गोड बैसर पस्सेदि तमन्गे पर्यवेक्षण कटयतु दिखटम पवत्तागेन यामट अवश्य सटहन् लिया गनीमट सरिलन पैनक् नमति वीम ඒකට හේතුව තමයි අපි දන්නවා අභ්‍යවකාශයේ සහ වෙනත් ග්‍රහලෝකවල පෘථුවියේ වගේ ගුරුත්වාකර්ෂණයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ගුරුත්වාකර්ෂණයේ ශූන්‍ය මට්ටමකදී පෘථුවියේදී අපි පාවිච්චි කරන සාමාන්‍ය පෑන් වර්ග ලියවෙන්නේ නැහැ. ඉතින් මෙම ගැටලුවට පිළියමක් සැවීමට සිටු ඇමරිකාවේ පෝල්සී ෆිෂර් පෙන් ආයතනය ඩොලර් මිලියන 1ක ආයෝජනයක් සිදු කරලා පරිශන සිදු කරමින් අලුතින්ම පෑනක් සොයා ගැනීමට වැඩ ආරම්භ කළා. ඕන් විසින් 1965 වසරේදී ඕනෑම අවස්ථාවක ලෙවී හැකි පෑනක් සොයාගත්ු අතරේ එයට ඕන් නම් තිබු ඇන්ටි ග්‍රැවිටි පෙන් විදියට මෙම පෑන ඕනෑම ගුරුත්වාකර්ෂණ මට්ටමකදී විතරක් නෙමෙයි වතුර යටතලදීත් ලෙවී හැකි අතරේ උෂ්ණත්වය ෆැරන්හයිට් -50 සිට 400 දක්වා ඕනෑම උෂ්ණත්ව මට්ටමකදී පවා නොනැසී පවතිනවා ඔවුන් සොයාගත් මෙම පෑනේ තාක්ෂණය රුසියාව විසින් සොරාගනිමි සිටු ආයතනය 1965 වසරේදීම මෙම පෑනට පේටන්ට් අයිතිය ලබා ගන්නවා. ඉතින් පළමු අධ්‍යයනය විදියට ඇමරිකාවේ NASA ආයතනය විසින් ඩොලර් 6 බැගින් පෑන් 400ක් මිලදී ගත්ව අතරේ 1968 වසරේදී ඇපොලෝ 7 ව්‍යාපෘතියේදී මෙම පෑන සාර්ථකව අත්හදා බලනවා. ඇමරිකාවේ එක ප්‍රශ්නයක් විසඳෙද්දී ඇමරිකාවේ NASA ආයතනය බලන් හිටියේ රුසියා මේ ප්‍රශ්නයට කොහොම මුහුණ දෙයිද කියලා. මොකද ඇමරිකාව විසින් එම පෑනට පේටන්ට් අයිතිය ලබාගෙන තිබුණා හින්දා රුසියාවට ආපහු එවැනි පෑනක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබ්බේ නැහැ. නමුත් අන්තිමට සිදු වුණේ කවුරුවත් හිතපු නැති දෙයක්. රුසියාව ඔවුන්ගේ ඊළඟ අභ්‍යවකාශ කටයුතු වලදී මෙන්ම සඳ මතු පිට මෙහෙයුම් වලදී සාමාන්‍ය කඩවල විකුණන්න තියෙන පැන්සල් භාවිතයෙන් සටහන් ලැබීම සිද්ධ කළා. ඉතින් ඩොලර් මිලියනයක් ආයෝජනය කරලා පටන් ගත්ත ව්‍යාපෘතිය ඒ අවස්ථාවේදී අසාර්ථක වුණත් අද වෙනකොට මුළු ලෝකෙම මේ වගේ පෑන් භාවිතා කරනවා. එයට හේතුව තමයි ඇතැම් උෂ්ණත්වයේ අධික අවස්ථාවලදී පැන්සල් ගිනි ගැනීමේ ඇති අවදානම. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් ඒ තවත් කෙනෙක්ටත් දකින්න ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරන්න.